මේ ගේ සතියේ ලෝක බැංකුව පුරෝකතනය කළ ලංකාව ආර්ථිකය මේ වසරේ සීයට තුනයිදසම දෙහෙකින් අඩුවෙනවා සංකෝචනය වෙනවා. රිනවෙනවාිය. ඒ වගේම ආසියානු සංවදධන බැංක්කුව පුරෝකතනය කළ ලංකාව්‍ය ආර්ථිකය මේ වසරේ සීයට හයකින් අඩ වෙනවා. රිනවා සංකෝචනය වෙන. අන්ර්ජාතික ූල්‍ය අරමුදත් යම් මනවවැකයක් කියේ දයෙන. කියන්නෑ මොකදක කිවොත් රට බයවෙනවා. එච්චරම භානක තත්ත්වයකට රටේ ආර්ථිකයද ඇද වැටිලා. ඒ වගේම නැවතවතාවක් රටේ නයබර මේ පාලනයේ යටතේ දලදේශය නිෂ්පාදනින් සීයට සීආසන්නේට ගමන් කරමින් තියෙනවා මේ වසරේ. ඒ වගේම බලහත්කාරෙන් අත්‍යවශ්‍ය බෙහෙත්වර්ග පවා ආනයනේ නතර කල්ලා බොහොම බලහත්කාරෙෙන් ගෙනල්ල තියෙනවා මේ. ේක්ෂ ප ක්ති ත් කලදති. ැසිල් මහත්තේ ආඩම්බ රිංක් යන. කාලෙකට පස්සේ අපනයන ආදායම් වැඩිවෙලාලු ආනායන වියදන්ගොල්ට ඩ. එතුමා දන්නන්නේනෑ. එතුමගේ පාලනය එතුමගේ අයිියල දෙන්නගේ පාලනය මේ අවුරද්දෙ අප්‍රේල් දාසේවෙන්දයිඉඳ. රටේ ආනායන තහනං කල දවා කියලා එතුමා දන්නේනෑ. ආනායන තහනං කල්ල බෙහෙත්වර්ග පන්සීක හිඟයක් හදල පොහරානායනේ සීම කරලා ගොවියටට පොහොර නැති කල්ලා. කියන අපි අපනෑන ආනෑයන ඉක්මවා ගියලු ප්‍රථවවතාවට. මේ වගේ ඇත්තවසේම ජනතාවර වවට්ටන ක්‍රියාවලියක් තුළින් තමයිතින් මතකතියාගන්න මේ චන්දෙම් පස්සේ බැරි වෙලාකත් මේ කණ්ඩායම ජයග්‍රහණය කොළොත් වක්කඩ කැඩුව වගේ මේ සියලූමානිකුත් සහන අදාරටිකත් එලියට යනවා. මේ රටේප වැඩකරන ජනතාවගෙන් සීයට තිහකට පමණ පෞද්ජලිකන්සේ රැකයා අහිමිවීමේ තර්ජනය ඇතිවෙලා තිනු. විශේෂෙන්ම සංචාර්ක ව්‍යාපාරයේ නනිල්ලාඉන්න. හයලක්ෂයක් පමණ ඒකෙන් යැපෙන මිනිස්සු. එලියට වැටීමේ පාරට වැටීමේ හිංගමනට වැටීමේ තර්ජනය තියෙනවා. රාජ්‍යන්සේ සේවකින්ට වැටු කප්පාදුවට මේ දීමන කපාදුවෙන් පස්සේ විීශ්‍රාමිකන්ට විස්ත්‍රරමම් වැටු කපාදුවට මුණ දෙන්න වෙලා තියනවා. මේ අවුරුද්ධ යන්තංවත්ත යන්නේ බංකොලොත් නොවී. අපේ ආණ්ඩුව කාලේ කුමාරස්සාමි මහත්තයා හදපු සංචිතවලින්. මෙ න්ටෝට යග වන්න පුළුවන් වෙලා තිෙන්නේ. ඉන්ද්‍රජිත් කුමාරස්සාමි හදපු දොල බිලියන හතයිදසම දෙයක සංචිත නොවෙන්න මෙලහටත් ගෝටබේ රාජපක්සා්ඩුව ලෝකයේඉස්සරහ බංකොලොත්තු ලයිවරයි. එඒය අනුව ලබඩ වසරේ අනි වාර්රයෙන්ම මේ විදේශ අය ගෙවාගන්න බැරුව බංකොත්තුවීම රම්භ කරනවා. හැබැයි ගසාෑම නත්‍ර කරලනේ. අග්‍රමාත්‍ය මහින්ද රජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් දාලා ආයි පටන් අරන් තියනවා අර පාරවල් සිල්දම. හැම පැත් රවල් පරවල් ැ යි. ඩොර් බිලියන පහක් වසර ඇතුළත වියදං කිරීමටයි යන්න. ඒ ඩොර් බිලියන පහට එරෙහිව මෙ ච් ර කරන්න පුළුවන් කියල දල්ලමත්තන්සේ කියනකොට වැදගත් සියල ්‍යාපෘති නතර කන්න. කැල ල දුම්ර මාර්ගේ ේරට වැඩන ජනතාවට වැදගත්ම ්‍යාපපුරති කිය විස්සා ේල දක්වායන. දුම් ්‍යාපෘති දැන් ගනන් වැඩි කියලා නවත්තන්නේ යනො. අපි විසින් කඩුවෙල සිතයි යෝජනා කල ති පිච්ච ඒ ව්‍යාපෘතිය සහැල්ලු දුම්්‍රේ ව්‍යාපෘතිය නතර කල්ල තියනවා. මේ විදිේයට නතර කරලලා ඉතුර කරන සල්ලි වලි මොක කරන්නේය. මේවයින් අර අධිවේගී මාර්ග කුට්ටිය වැඩිදි වුණු කරනතමයන් බස්සක දුම්රිය පොදු ප්‍රවාහනේ ශක්තිමත් කරන්න ැතුව නැවත නැවතත් කරගෙන යන කෙරුවාාව මොකද අධිවේගී මාර්ග කෙරුවාාව කරගෙනයන්න කියන්. ඇල දම්ර ත් ොද රන්නයන. පාරක්ධාන්න්‍ය යනවා නව කැලනිිපාලමේ සිට අතුරු කිරියයට ඩොලමලියන එක්දස් අසු හතරක වියදමි. පාරක්දාාන්න්‍යයවා. මේක තමයි මේේරට ප්‍රවාාණ ප්‍ර්යට විසුන්දුම හැටියට ඉදිරි පත්කරති. නිසා පරණ ගසාකෑමත් කරගන්න අතරේ එහි බර ජනතාවපිට පටවමින් ජනතාවගේ වැටුක් කප්පාදු කරමින් ආර්ථිකය රිනාාගයක් කරා පහලට ගෙනමින් යන. මේ පාලනය අපික්මනින් වෙනස් කරගත්තය නැත්තං මේ රට ංකොලොත්වෙනවා විතරක් නෙවෙයි.ඒ රාජායතනටික නැවතත් බිඳවට්ටමින් යන. එනිසා රටම බැරැක්ක කරණයකට රාජ්‍ය නිලධහරින්ව බයිනැත්වූට පුටූඩනෙවෙේ යිනැත්වූට වාඩි කරවන්න යුගයකට තමයි මේ පියවරෙන් පියවර ගමන් කමින්තිී. මදක්කා ආරක්ෂ කලේකන්තුමාක් කියලතිනවා. රියදුරු බලපත්‍ර ගහනයකත් හමුදාවට කරන්න පුලුවන්. ඒ රටේ හම්ම ේෂට ේකම හැම්ම දෙයක්ම හමුදාවට පහලනය කිරීමට දීමෙන් රටකකා රක්ෂ වෙන. ඒවයින් ආර්ථික පතිලාබයක් ලැබනෝද නැද්ද කියල කවරුවත් ගන හතලන රියදදුර බල පත්ත්‍ර නා ත යක් න. ඒ සේක පරි සක්කි න්න ක ේසක් පිරි සක්ක න්න. රක්ෂ හමුදාවට වෙන වැඩක් ති න රටේ කරන්න. ඒවැඩ ආරක්ෂක හමුදාව කරන්න . ඒක නිසා ක න ලොක ම ප්‍රස කයි. හැමදේම හමුදාවට කරන්න පුලන් කියල කුඹරු වසඇ දිල්ලෙඉන්න වී විතන ඉන්න රිියරුල පත්ත්‍රේයන ගතා කන්න අය. නෞක හමුදාවේ ව්‍යාපෘතිය ඇවන් ගාඩ් ම ියාවට පවරල දෙන. ඒක එතෙන්ට බාර දෙෙන. ඇයි ඒක මේ කොල්ගේ පුද්ලි දනෝපාන මාර්ගයක් නිසා.